ऐवन मम हिमाली आरक्षक मम अद ओगुलंत मगे तिस्वेनी पाड़ तमाय खेला देंगे यानी तिस्वेनी पाड़ ते तिस्वेनी पाड़ मत मग अद गाने ओगुलंत मिन्न मे लसन डॉयली का गतांग राइट मिन्न मे लसन डॉयली का पेती मम हिम पाठ देख किंग गीतवा ये वाले लसन का हरी මේ වගේ එතකොට ඔයගලට කැමති විදිහකට මැද්දට මේ වගේ තද්ද පාටක් දාලා වටේට ඒකට ගැලපෙන ලා පාටක් දාලා උනම දුඹුරුයි හැමෙතට කළු දාන්න පුළුවන් තද රතු දාලා වටේට රෝස පාට දාන්න පුළුවන් අන්න ඒ වගේ විවිධ විදිහට ඔයගලට කැමති විදිහකට මේක ලස්සනට හදාගන්න පුළුවන් එතකොට මම අද මේක උගන්වන්න යනවා එතකොට ඔයගලන්ට මම කියලා දෙන්නේ මේක ගොතන්නේ දැන් මැදට අපි සාමාන්‍යයෙන් තද දාන්න ඕන. මම දාද දැන් තද පාටින් ගොතන්නේ නැහැ කියලා දෙනකොට ඕගොල්ලන්ට මොකද තද පාටින් ගොතනකොට පේන්නේ නැහැ. ඕගොල්ලන්ට හරියට කොතනටද වැටෙන්නේ කියලා. ඒක නිසා තමයි මම මේ ලා පාටින් ගොතන්නේ. නමුත් අපි තද පාටින් ගොතලා මැද තද දුඹුරු හරි කළු හරි තද මෙරුන් හරි තද රතු දාලා හරි එතකොට තද පාට දාලා ඒකට ගැලපෙන වටේට ලා පාටක් දැම්මම තමයි මේක ලස්සනට එන්නේ. එතකොට මම දැන් උගන්වන්න මේක ගොතන විදිය. එතකොට මේක අපි ඉස්සෙල්ලාම 6ක් ගොතන. 6ක් ගොතලා මම ස්ලිප් නොට් එකක් දාගන්නවා. दीगोतन विधिय क्लिप नोट कदाल पड़ी रव खा इट पास तुना गोतन तुना गोतला गोत तुना डबल क्रोशे का इट पास तब डबल क्रोशे इकोला मेक वटेट दागा दागेन मेतन तूंगट दाल बिटवूने मेम ओम रोम गोता वटे दाल तीन डबल क्रोशे दंगल तुना कुला दुला इट पास आय तुना गोतन आय तुना गोतला मी हेम दंगलटम देख बैग इतनटम इतनटम डबल क्रोशे का तुण गोतल एम डबल क्रोशे का इट पास आलंग दंगलट मेतन दिखाके हेम दंग विसी हतराको वटे हेम इकट्ठे दिख बैगी
තොර තමයි එහෙම තමයි අපි ලවුමක් ගොතා ගන්න වටේට ලවුම වැඩි කරගන්න එහෙම ඊට පස්සේ ආයි ඊළඟ දඟවලට දඟවල නෙමෙයි ඊළඟ ඩබල් ක්‍රොෂ් එක උඩට ඒක ටිකක් හොඳට බැලුවාම පේනවා මම මේ සුදු පාටින් ගොතන්නේ ඒකයි නැත්නම් අපි හරිනම් ගොතන්න ඕන ලා තද පාටි පේන්නේ නෑනේ ඕගොල්ලන්ට උතන කොට අද පාට දැම්මම පේන්නේ හරියට එස මෙතන එහේ මේකටම දෙක බැකි මේකටම දෙක බැකි මෙන්න මෙහෙම දැන් තේරුණා නේ මොකද මම හිතනවා තේරුණා කියලා මේකටම දෙක බැකින් දැම්ම මේ ඩබල් ක්‍රොෂේ එකක් උඩට එතකොට වටේ වැඩි වෙනවා. ඔහොම දෙක බැගින් දැම්මම මෙතෙන්ට වෙනකම්ම එන්න. ඊට පස්සේ ඔන්න ඒ විදිහට මෙතෙන්ටම ආවා. හරි. ඔහොම දෙක බැගින් මේකටම දාමු. ඊට පස්සේ මෙතන තුන්වෙනි එකට දාලා ස්ලිප් නොට් එකක් දාලා සම්බන්ධ කරගන්න. දැන් මේ දෙවෙනි රවුම ගෙතුම්. ඒ පොඩ තද්ද වගේ වේන කමන්න එක හරි එනවා පස්සේ ඊට පස්සේ දැන් ආයි තුනක් ගොතන ආයි මෙතන තුනක් ගොතන ආයි තුනක් ගොතලා එක එකක් කියලා හිත ගන්නවා ඊට පස්සේ මෙහෙම දැන් දෙවෙනි එකට දානවා මෙතන දෙවෙනි එකට දාලා ඊළඟට තියෙන ඩබල් ක්‍රොෂ් එකට දාලා එතෙන්ට ඩබල් ක්‍රොෂ් දෙකක් දානවා එක දෙන්න ඩබල් ක්‍රොෂේ දෙකයි ඊළඟට දෙන්න ඩබල් ක්‍රොෂේ දෙකයි ඊළඟට මේ ඩබල් ක්‍රොෂේ එකයි මගයි ඊළඟ ඩබල් ක්‍රොෂේ එකට දාන්නේ එකයි දැන් අපි එන්නේ මාරුවෙන් මාරුවට දැන් දෙකක් දානවා මුලේකට ඊළඟ එකට එකයි ඊළඟ එකට ආයි දෙකක් දානවා අන්නේ ඊළඟ එකට දෙකක් දාතොත් තමයි වටේ වැඩි කරගන්න. ලස්සන්ට පිළිවෙලකට එතකොට වැඩි වෙනවා. දෙකක් දාන. ඊට පස්සේ ආයි ඊළඟ එකට එකයි. ආයි ඊළඟ එකට එකයි. ඊළඟට දෙකයි. මෙහෙම. ඩබල් ක්‍රොෂේ දෙක. එතකොට තමයි අපිට ලස්සන රවුම පිළිවෙලට වැඩි වෙලා එන්නේ. ඊළඟට එහෙම මාරුවෙන් මාරුවට මේකට එකයි මේකට ඩබල් ක්‍රොෂේ එකයි හරි ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ දෙකයි ඔය විදිහට මාරුවෙන් මාරුවට එකකට එකක් දානවා ඊළඟ එකට දෙකක් දාන ඒ විදිහට මාරු කර කර වටේටම ගොතන්න දැන් දෙකක් දැම්ම මේකට දැන් මේකට එකයි මේකට එක ළඟෙකට දෙක දෙක අන්නේම මාරුවෙන් මාරුවට එහෙම ගොතමි එකක් දානවා ඊළඟට දෙකයි එහෙම ගොතමි මෙතෙන්ට වෙනකන් දැන් එහෙම වටේට මම එහෙම ගොතාගෙන ආවා. එක ඩබල් ක්‍රොෂේ කකුලට එකයි ඊළඟ එකට දෙකයි. එහෙම දැමමින් මම ආවා. ඊට පස්සේ අපි මෙතෙන්ට සම්බන්ධ කරගන්න. තුන්වෙනි එකක් මෙතන ගොතලා තියෙනවා. අන්න මෙතෙන්ට සම්බන්ධ කරගන්න. හරි. එතකොට මම ඔන්න දැන් අපි මැද රවුම ගොතා ගත්තා. මැද රවුම ওই විදිහට ගොතා ගත්තා. හරි. ඊට පස්සේ ඔය මැද රවුම ගොතාගත්තට පස්සේ අපි දැන් මේක තනිකරම සුදු පාටනුත් ගොතන්නත් පුළුවන් මම ටිකක් රෝස පාට වගේ වටේට දාන්න මම ලා පාට ගන්නේ අපි නැත්තම් අපිට ලා පාට ගත්තේ නැත්තම් අපිට මම ඕගොල්ලන්ට කියලා දෙන එක පේන්නේ නැත් වෙනවා තද පාටින් ගොතනකොට කියලා දෙන එක පේන්නේ නැතුව යනවා
අපි දැන් මේ සුදු පාට කපලා අයින් කරගන්න ඕන. මේ සුදු පාට කපලා අයින් කරගන්නවා දැන්. හරි මෙහෙම. ඒක කපලා අයින් කරගන්නවා. තනි සුදු පාටින් ගොතන්න පුළුවන්. ඒකට ලස්සන නෑ. මම එතකොට දැන් මේකට මම දානවා මම ලා රෝස පාට රා පාටින් මම දැන් ගොතන්නේ ඔයගලට පේන්න ඕන හොඳ නැත්නම් ගන්න ඕනේ තද පාටින් මැද තද දාලා වටේට ඉස්සෙල්ලා එක වගේ මම ආදර්ශ පෙන්වන විදිහට මම ගොතපු ඉස්සෙල්ලා ඒවා විදිහට ඊට පස්සේ ඕගොල්ලෝ මෙතෙන්ට මේක පුරුද්ද ගන්නවා දැන් ඒක දන්නවනේ අපි ඉස්සෙල්ලා ඉඳන් මෙහෙම නවල අරගෙන නවලාරන් ඒවා මේ මේ ඉතුරු වෙන කෑලි අපි පස්සේ හංගනවා මේ මේක ඇතුළට දාලා මේ මුලට පටන් අරගෙන වදන්නවා ඉස්සර මුලදිම ඌවා කියලා දුන්න ඔක්කොම එක දෙක තුන හරි උණු ගොතන විසීම තුනක් නෙමෙයි ගොතන්නේ හයක් තුන හතර डबल क्रोशे मेतेंट दिलंग डबल क्रोशे मेहम सिंगल क्रोशे आई हया गुतनाई हतराई පහයි හයයි වටේ ලේසි එක ලොකු අමාරුවක් නෑ මෙතන මෙතෙන්ටනේ දැම්මේ හරි ඊට පස්සේ මේක අතාරිනවා මෙතෙන්ට එතෙන්ට දානවා සිංගල් ක්‍රොෂේ එකක් දාන කොහොම එකක් ඇර එකක් හරි එකක් ඇර එකක් කොහොම එකක් ඇර එකක් ආයි ආයි හයක් ගොතන තුනයි හතයි ආයි හයයි ඉතින් දැන් ඒක ගෙතුවා ඊට පස්සේ මේක අතාරිනවා මෙතෙන්ට දාන්න මෙහෙම දාලා ඔන්න සිංගල් ක්‍රොෂේ එක ස්ලිප් නොට් නෙමෙයි සිංගල් ක්‍රොෂේ දාන්නේ ඊට පස්සේ ආයි එකයි දෙකයි තුනයි හයයි පහයි හයයි හයක් ගොතලා ඊට පස්සේ මේක මේක අතාරිනවා ඊළඟ එකට ওই විදිහට එකක් අර එකක් හය හය බැගින් ස්ලිප් නොට් ගමමින් එහෙම නිකන් පොඩි කරි දෙකයි තුනයි හතරයි පහයි හයි හයි එහෙම ගොතමි දැන් මොකද කරන්නේ දැන් මෙතෙන්ට දැම්මනේ ඊට පස්සේ මේක අතාරිනවා මේක අතාරලා මෙතෙන්ට දාන්න අන්නහ තව එකක් පින්නන්න ආයි හයක් ගොතනවා හතරයි පහයි හයයි හයක් ගොතනවා මේක අතාරිනවා මෙතෙන්ට දාන්න ඔය විදිහට මේ වගේ හය තුඬු දමමින් තුඬු නෙමෙයි මේ වගේ හය කොටස් දමමින් මේ වටේටම මෙතෙන්ට එන්න දැන් මම මෙතෙන්ට වෙනකන් ආවා හරි ඔන්න අයින්ට ඇවිල්ලා ඊගොස අන්තිමකටත් ඔය විදිහටම සිංගල් ක්‍රොෂේ එක දාලා සම්බන්ධ කරගන්න හරි संबंध कर अंतिम इट पास अभी करा इट पास अभी इट पास अभी ग्लास दिंगे दागा ඒ මොනවා වටේට
ඊට පස්සේ අපි කරන්නේ අපි කරන්නේ අපි මෙතෙන්ට යන්න ඕන මෙන්න මෙතෙන්ට යන්න ඕන ඊළඟ රවුමට යන්න අපි කරන්නේ මේ හැම මෙතෙන්ට තියෙනවනේ මේ දන් වල හැම එකටම උම සිංගල් ක්‍රොෂේ එක බැගින් දමමින් දෙකක් දැම්මා මැති මෙතන උඩට එනවා අන්න එතෙන්ට උඩට එන්න උඩට ඇවිල්ලා තේරුණාද මතක කරපු දේ අපි මෙතනින් වරුණා ඊළඟ මේ රවුමේ මේ තියෙන ඩබල් ක්‍රොෂේ අයි මම පෙන්වන්නම් ඒක ආපු විදිහෙතෙන්ට ඒක තමයි වැදගත් එක දැනගන්න එක මෙතෙන්ට දැන් මෙතෙන්ට අපි එන්න ඕනේ ඒක මැදට එන්න ඕනේ හින්දා මෙහෙම ඒවට ඔක්කොටම සිංගල් සිංගල් ක්‍රොෂේ නෙමෙයි ස්ලිප් නොට් දමමින් එතෙන්ට එන්නේ මෙතෙන්ට ඊට පස්සේ අන්න එතකොට එතන මැදට උඩට ආවා අපි ගියවන උතන හතක් හතක් මේ සැරේ ගිතන්නේ 3 4 5 6 7 දැන් ලේසි ඊට පස්සේ ආයි මෙතන මේකට දාලා මේක මෙහෙම මැද්දට දාලා මෙහෙම අහිනට එහෙම නෙමෙයි හරියට මැද්දට දාලා ස්ලිප් නොට් එකක් දාන්න ස්ලිප් නොට් එකක් නෙමෙයි සෝරි ඩබල් සිංගල් ක්‍රොෂේ එකක් දාන්න ආයි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ආයි දාලා ආයි ඊළඟ එකේ මැද්දට උමු දාලා සිංගල් ක්‍රොෂේ එකක් දාන්න. ස්ලිප් නොට් නෙමෙයි දාන්නේ සිංගල් ක්‍රොෂේ. ඒක තමයි හොඳට ඇදිලා හිටින්නේ. කායි ආයි දෙකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි. ඊට පස්සේ ආයිත් මැදට දාලා මේක මැදට දාලා ඉදංගලක් අතට දාන්න ඕන මේ ස්ලිප් නොට් එකක් දාන්න. හොඳද කියලා හොඳට. හයි. ඒ වගේ වටේටම මේ හැම එකටම 1 2 4 5 6 7 හතක් ගොතන්න ඕනේ මේ පාර 8ක් 6ක් නෙමේ මැදට දාලා හොම් දංගලක් අතට දාලා හොම ගන්න ඊළඟ වගේම ආයේ එහෙම ආයෙත් හතක් ගොතනවා 5 6 7 හතක් මුතල මෙතන මැදට දාලා දම් වලක තොට මැද්ද දම් තුන්වෙනි දම් වල තොට දාලා ඉඳලා ඕම අරගෙන හොඳට තුන් තද කරා අන්නේ මේ වගේ එම වටේටම ආයිත් හත බැගින් උම දාගෙන මෙතෙන්ට එනකම් ඔන්න ඊළඟට දැන් ඔන්න මම රවුමට එතෙන්ට ආවා වටේකම ගොතාගෙන ආවා ඊට පස්සේ ආයි අන්තිම එකට දැම්මට පස්සේ ආයි හතක් ගොතලා දැන් මෙතන හතරක් හතක් තියෙනවනේ හතක් 1යි 2යි 3යි 4 වෙනි එක මැදට දාලා මෙහෙම ස්ලිප් නොට් එකක් දානවා අන්තිමට ඔන්න දැන් අපිට ඒ රවුම ඉවරයි ඊට පස්සේ අපි මොකද කරන්නේ තුනක් ගොතනවා තුනක් ගොතලා ඉන්නේ මැද දාපු තැනට තව ඩබල් ක්‍රොෂේ තුනක් දානවා මෙහෙම එතන මේකත් එකක් කියලා ගන්නේ ඩබල් ක්‍රොෂේ තුනක් හතරක් ගොතන්න තුනක් සෝරි තුනක් නෙමෙයි ඩබල් ක්‍රොෂේ දෙකයි මේ සැරේ දාන්නේ ඒක ඩබල් ක්‍රොෂේ එකක් තව ඩබල් ක්‍රොෂේ එකක් දානවා හරි තුනට දැන් මේ ගොතපු තුනත් අපි හිතන්නේ ඩබල් ක්‍රොෂේ එකක් කියලා හරි ඊට පස්සේ අපි හතරක් ගොතන දැන් එකයි දැන් මෙතන බලාගන්න මේ ඊළඟ රවුම 3යි 4යි හතරක් ගොතලා මෙතෙන්ටම V එකක් වගේ මෙතෙන්ටම
දානවා ආයි ඩබල් ක්‍රොෂේ දෙක දැන් අපි ඔගොල්ලෝ ඉස්සෙල්ලා මගේ 29 වෙනි වීඩියෝ එක බැලුවා නම් ඒ විදිහටම ඒකට ගොඩාක් සමානයි මේ වටේ ගොතා ගන්න විදිය ඔන්න මේ ඊපස්සේ ආයි මෙම් කට් පැට ලවනවා මේකෙත් 4 වෙනි එක 1 2 3 4 4 වෙනි එකට මෙහෙම දානවා දාලා එතෙන්ට ඩබල් ක්‍රොෂේ දෙකක් දානවා එතෙන්ට ඩබල් ක්‍රොෂේ දෙකක් ඊට පස්සේ හතරක් දම්වැල් හතර ඊට පස්සේ ආයේ එතෙන්ටම දාලා ඩබල් ක්‍රොෂේ දෙකක් එතෙන්ටම ඩබල් ක්‍රොෂේ දෙකක් හරි ඊළඟට ආයි කට්ටේ පටලවනවා 1 2 3 4 හතක් ගෙතුයි ඒකට හරි මැද ගන්න අපිට හතර වෙනි එකට දානවා මෙහෙම ආයි ඩබල් ක්‍රොෂේ දෙකයි ඩබල් ක්‍රොෂේ දෙකයි දම්වැල් හතරයි මෙහෙම ඉතෙන්ටම දාලා කයි දෙකයි දබරුෂ දෙක ආයි කන්නේ පාට ලැබෙනවා මෙතන මැද්දට හතර වෙනි එකට අපි හතක් ගෙතුයි මැද්ද හරි මැද ගන්න ඕන ඉදම් වලට දානවා ඩබල් ක්‍රොෂේ දෙකයි ආයි දම්වැල් හතරයි ආයි මෙතන ඉතෙන්ටම ඩබල් ක්‍රොෂේ දෙක අන්නේම මේ විදිහට වටේටම මේ හැම තොණ්ඩුවටම මේ විදිහටම දමමින් එන්න. රම් මෙතන සම්බන්ධ කරගන්න විදිය කියලා දෙන්න. ඊළඟට වටේටම හිම ගොතගෙන එන්න. ඔන්න මම දැන් මෙතෙන්ට වෙනකන් ආවා. අන්තිමට වෙනකන් ආවා. ඇවිල්ලා අන්තිමට දැන් මේක මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරගන්න. මේ ඒකේ අන්තිම දම් වලට ඔහම ස්ලිප් නොට් එකක් දැලා සම්බන්ධ කරගන්න. හරි. හරි දැන් ඔන්න ඔහම එකක් ආවා අපිට. හරි. දැන් ඔන්න අන්තිම රවුම ගොතන විදිය. දැන් අන්තිම රවුම ගොතනදත් අපි මෙතන මැදට එන්න ඕනේ. මේ දම් වල හතරේ මැදට එන්න ඕනේ. ඒතර ඒකට කරා ඒකට තමයි අපි එහෙම එතකොට මැදට එන්න අපි ස්ලිප් නොට් දදා ස්ලිප් නොට් දදා මෙහෙම අන්තිම රවුම ස්ලිප් නොට් දෙකක් කාලේ තුනක් කාලේ දැම්මම අපිට උඩට එනවා මැදට මැදට එනවා මම ස්ලිප් නොට් තුනක් දැම්මම මැදට එනවා හරි ඊට පස්සේ තුනක් ගොතන තුනක් ගොතන තුනක් ගොතලා මෙතෙන්ට අපි දානවා තව ඩබල් ක්‍රොෂේ තුනක්. තුනක් ගොතලා ඔගොල්ලෝ මගේ 29 වෙනි වීඩියෝ එක බැලුවා නම් ඒකට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒ විදිහෙම තමයි 2යි 3යි. මොන තුනක් දානවා ඩබල් ක්‍රොෂේ තුනයි. ඒතරම් දර දම් වල තුනත් එක 6යි. දම් වල තුනත් එක 4යි. ඩබල් ක්‍රොෂේ 4යි. ඊට පස්සේ
දඟවැල් දෙකක් ගොතනවා. දුකක් ගොතලා ආයෙ එතෙන්ටම ඩබල් ක්‍රොෂේ හතරක් ගොතනවා. ඒකටම තුනයි හතර ගොත්තලා දැන් මේ සැරේ කරන්නේ මේක මම ගිය පාර පාඩමෙත් මේ විදිහමයි අපි එකතු කරන්නේ මෙතෙන්ට නෙමෙයි මෙන්න මෙතන තියනවා දැන් මේ මේ දෙක අතර මෙහෙම අපි අන්නේ හිට සැට දාලා ඕම සිංගල් ක්‍රොෂේ කරලා ගාලා මෙහෙම තද කරමු හදට අන්නේ ඊටපස්සේ මේ හිට සැට ඩබල් ක්‍රොෂේ කෙලින්ම හතරක් දඟවැල් ගොතන්නේ කෙලින්ම හතර ඩබල් ක්‍රොෂේ හතරයි ළඟ හිට සැට ඊළඟ හිට සැට ඩබල් ක්‍රොෂේ හතරයි හතර ඊටපස්සේ දඟවැල් දෙකයි ගංගල් දෙකක් දාලා ආයි ඩබල් ක්‍රොෂේ හතර ඊටපස්සේ මෙතන මේ මැද්දට මෙද මෙහෙට නෙමෙයි දාන්නේ මෙතෙන්ට මේ මැද්දට දාලා ඔතෝ ඉතින් දැන් ඔයගොල්ලෝ මගේ ඉස්සෙල්ලා වීඩියෝ එක බලවනේ ඒකේ ට්‍රෝමා යන්නේ ওই විදිහටම තමයි ඒක හැබැයි මෙතන පොඩි වෙනසක් මෙතන තියෙනවා මේක එහෙම නෑ දැන් මේකේ ආයෙත් යනවා අපි මේ විදිහට මොකද කරන්නේ මෙහෙම ගොතනවා මුල මේකට කෙලින්ම මේ හිඩසට හතරක් ගොතනවා ඩබල් ක්‍රොෂේ හතරක් ඊළඟට දෙකක් ගොතනවා දෙකක් ගොතලා ආයෙත් ඩබල් ක්‍රොෂේ හතරක් ඒකට ඊට පස්සේ මෙතෙන්ට එතෙන්ට දාලා සිංගල් ක්‍රොෂේ එකක් දාලා හොඳට හොඳ අත කරා. රයිට්. හරි. තව එකක් ගොතන්න. මෙතෙන්ට ඩබල් ක්‍රොෂේ හතර. ක්‍රොෂේ හතරයි මැද්දට දඟවැල් දෙකයි ආයි මේකට ඩබල් ක්‍රොෂේ හතරයි ඊට පස්සේ ආයි මෙතෙන්ට එන්නදාල ඔය විදිහට දිගටම ඔය විදිහට දිගටම ඊරවම පුරවගෙන මෙතෙන්ට එන්න ඔන්න ඔන්නයි දැන් ඔන්න අන්තිම වෙනකම් මෙහෙම ගොතාගෙන ඇවිල්ලා ඊට පස්සේ මෙතෙන්ට ගොතන දැන් මෙතෙන්ට අපි පුරුදු විදිහට මෙතන මැදට දාලා
සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අන්තිම කරන විදිහත් කියලා දෙන්න ඕනේ ඔයගලන්ට. හරි. ඊට පස්සේ අන්තිම කරන්න මෙන්න මෙතෙන්ට මේ තුන්වෙනි එකට දැන් මෙතන අපි දම්වැල් තුනකින් පටන් ගන්නනේ. අන්නේ දම්වැල් තුනට ස්ලිප් නොට් එකක් දාලා සම්බන්ධ කරගන්නෙම තද කර. දැන් හරි. දැන් අතට කොහෙවත් තොන්නු බලන්න දැන් ලස්සන ඩොයිලි එකක් ආවා. එතකොට මේක මම ගොතන්නේ මේක මම ලා පාටින් ගෙතිව ඕගලන්ට පේන්න ඕනේ. මොකද ගොතනකොට තද පාටවල වලින් ගොතනකොට අපිට පේන්නේ නැහැ. ඊට පස්සේ මේ අපි මේ පේන මේ දේවල් මේවා මේවා හැම හංගලා ඒවා කපලා දාලා ඒවා හරි ගස්සල ගන්නවා. මේ නුඹේ පේන්න තියන්නේ නැහැ. හරි. දැන් ඒක අවසානයි. මෙතන එක ලස්සන්ට ගෙතුණා. මේක මේ මේ තියෙන්නේ මම නියම විදිහටම තද පාට ලා පාට දාලා දැන් උනා රතු දාලා ලා රෝස දාන්න පුළුවන්. තද නිල් දාලා ලා නිල් දාන්න පුළුවන්. ඊළඟින් මේ ලස්සනට ගොතා ගන්න පුළුවන්. එහෙනම් මේ පාඩම අදින් අවසානයි. ඔයගොල්ලෝ මේක නැරඹුවට ගොඩක් ස්තුතියි. මම නැවතත් ඔයගොල්ලන්ව ලස්සන මොස්තරේකින් මේ දෙකකින් නැවතත් ටික දවසකින් හම්බ වෙන්න එනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.